රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයෙන් ලංකාවේ ජනගත ප්‍රවෘත්ති විකාශයන් අතරට පැමිණි සියත රාත්‍රී ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේෂා නිරුබ ගෙදර ප්‍රථමයෙන් රාත්‍රී පුවත් සිරස්තල ප්‍රතිව්‍යුහගත කරන්නේ තවත් ඒකඟතා මැයිවල ශ්‍රී ලංකාවට IMF සහාය දිගටම විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වර්ජනය తాවකාලිකව අවසන් කරයි. නිසි කාලට විසඳුම් නැතිනම් 17 සිට යලිත් වර්ජනේ. වර්ජනේ නැවැත්වීමට ප්‍රසාදය උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව කඩිනමින් ආරම්භ කරන්න. අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලීම. වැටිච්ච නඩු ගැන කියන මෛත්‍රී. තව නඩු 408ක් තිබෙනවා ඉතුරු වෙලා. රජයේ මර්ධනය පරාජය කරන්න සියලු දෙනා එක්වන්න. සජිත්ගේ නැරයුම්. ඒක පුද්ගල පාලනය පරාජය කරන්න. ගමේ යන්න අමතර බස් රථ 300ක් අලුත් අවුරුද්දේ අනතුරු වළක්වා ගන්න අවධානෙන් කටයුතු කරන්න පුෂ්පයිල්ලයි කැවිලි මේසය ගණන් උස්සයි අනුරාධපුර පාසලකට කඩාවැදුණු මැරයින් ප්‍රථමයෙන් අවධානය දේශීය පුවත් වෙත මෙරට ණය ප්‍රතිහෝගත කරන්නේ සඳහා ස්වෛරී ණය දෙන්නන් තවමත් අවසන් තීරණයකට එළඹ නැති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා ප්‍රතිහෝගත කළ යුතු විදේශ ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 7.1ක් මේ මාසය තුලදී චීනය ඉන්දියාව සහ පැරිස් සමාජය ඇතුළු විදේශීය ණය හිමියන් සමග එකඟතා ඇති කර ගැනීමට සූදානම් බවයි ඔහු පෙන්වා දෙන්නේ මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ රොයිටර් පුවත් සේවයේ සමග පැවති සාකච්ඡාවකට එක් වෙමින් එළඹෙන මේ මාසයේදී විදේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන්නට අදාළ එකඟතාවන්ට එළඹීමට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. චීනය, ඉන්දියාව, පැරිස් සමාජය ඇතුළු ණය හිමියන් ඊට ඇතුළත් ශ්‍රී ලංකාවේ ස්වෛරී ණය දෙන්නන් සමග මූලික වශයෙන් ඩොලර් බිලියන 7.1ක ණය මුදලක් ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ. මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේ රොයිටර් පුවත් සේවයේ සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. ණය ප්‍රතිව්‍යුහගත කරන්නට අදාළ ක්‍රියාවලිය සඳහා කමිටුවක් පත් කරන්නේද නැතහොත් පාර්ශ්වික සාකච්ඡා මගින් අවසන් එකඟතාවයකට එළඹෙන්නේද යන්න පිළිබඳව අදාළ පාර්ශ්ව අවසන් තීරණයකට එළඹෙනු ඇති බවද ඔහු පවසා තිබෙනවා. ජාත්‍යන්තර ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් එකඟතාවන්ට එළඹීමට පෙර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ අවසන් නිගමනයන්ට එළඹීමට අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා පෙන්වා දී තිබෙනවා. මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සීමසිංහ වොෂින්ටනයේ පැවති G24 අමාත්‍ය මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වුණා. මෙහි ප්‍රධාන අභියෝග මැදේ තිරසාර සහ සාමූහික වර්ධනයක් සුරක්ෂිත කිරීමයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂක ක්‍රිස්ටලිනා ජෝජිවා සහ මුදල් රාජ්‍ය අමාත්‍ය ශිහාන් සීමසිංහ අතර සාකච්ඡාවක්ද පැවැත්ුණා. ආර්ථික අර්බුදයේදී මුහුණ දෙන දුෂ්කරතා මගහරවා ගැනීමට ශ්‍රී ලංකාවට සහාය වීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී කෘතඥතාව පළ කළා. ලෝක බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂවරිය සමග සාකච්ඡාවකටද රාජ්‍ය අමාත්‍යවරයා එක් වුණා. ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රතිසංස්කරණවලදී දක්වපු කැපවීම සහ විනිවිද භාවය පිළිබඳ විශාල අගය කිරීමකට ලක් වුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් ලෝක බැංකුවත් ශ්‍රී ලංකාව යහපත් ආර්ථිකයක් වෙත ගමන් කිරීමට අවශ්‍ය උපරිම සහයෝගයත් ඒ සඳහා මැදිහත් වීම සිදු කිරීමට අවශ්‍ය නම් ඒ යහපත් මැදිහත් කිරීම සිදු කිරීමටත් අවශ්‍ය සහයෝගය ලබා දෙන බව ප්‍රකාශ කරා. මේ අතර ඉන්දියා මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමම් ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා ප්‍රංශය හා ජපානය සමග එක්වන බවට ඉන්දියා මාධ්‍ය වාර්තා කර තිබෙනවා. අදාළ රටවල් තුනම හෙට දිනේ මෙරට ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් ස්ප්‍රින්ග් සමුළුවේදී නිවේදනයක් නිකුත් කරන බවයි වාර්තා වන්නේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. රජයෙන් විසඳුමක් ලැබෙන්නේ නැතිනම් එළඹෙන 17 වෙනිදා යලිත් වර්ජනය ආරම්භ කරන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ. වර්ජනය අවසන් කළාට ස්තුතිය පළ කරන අධ්‍යාපන අමාත්‍යාංශය ඉල්ලා සිටින්නේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර ඇගීම් කටයුතු සඳහාද එක්වන ලෙසටයි.
රජයේ නව බදු ප්‍රතිපත්තිය බැංකුපොලි අනුපාතිකය ඉහළ දැමීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කරගනිමින් වෘත්තියවේදීන්ගේ වෘත්තිය සමිති එකමුතුව අවස්ථා කිහිපයකදී වැඩ වර්ජන උද්ඝෝෂණ ඇතුළු වෘත්තිය ක්‍රියාමාර්ග රැසක් ගනු ලැබුවා. ඒ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද අඛණ්ඩ වැඩ වර්ජනයකට අවතීර්ණ වුණා. එහි ආසන්නතම බලපෑම එල්ල වී ඇත්තේ උසස් පෙළ ප්‍රශ්න පත්‍ර රැගීමටයි. ප්‍රතිඵල නිකුත් වීම පමා වීම නිසා දුෂ්කරතාවයට පත්වැත්තේ පාසල් සිසුනුයි. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සමිති සම්මේලනය අද නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ තම අඛණ්ඩ වැඩවර්ජනය තාවකාලිකව නතර කරන බවයි. නමුත් තම ගැටලුවලට රජය සාධාරණ කාලයක් තුළ විසඳුම් ලබා දුන්නේ නැත්නම් ලබන 17 වනදා සිට නැවත වර්ජනය ආරම්භ කරන බවයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය අවධාරණය කරන්නේ. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයද නිවේදනයක් නිකුත් කර තිබෙනවා. විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට ගත් තීරණයට අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රසාදය පල කර තිබෙනවා. උසස් පෙළ ප්‍රතිඵල ඇගීම කඩිනමින් ආරම්භ කරන ලෙසද අධ්‍යාපන අමාත්‍යාංශය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයෙන් ඉල්ලා සිටිනවා. මේ අතර උත්තර පත්‍ර ඇගීම් කරන ගුරුවරුන්ගේ ඉල්ලීම් ලබා දෙනවා වෙනුවට රජය විභාග කල් දමමින් සිටින බව ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් චෝදනා කරනවා. පෙබරවාරි මාසේ 22 උසස් පෙළ විභාගයේ ඇගීම් ආරම්භ කරන්න නියමිතව තිබුණා. එදාට ඇගීම් කඩේ පටන් ගත්තේ නැහැ. ඒ පටන් ගන්න නොගන්න හේතුව තමයි විශේෂයෙන්ම විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලන ඉදිරිපත් ඇගීමේ ක්‍රියාවලියෙන් ඉවත් වෙලා හිටියා. ගුරුවරු උසස් පෙළ උත්තරපත් ඇගීම් ක්‍රියාවලට අයදුම් නොකර හිටියා. මොකද දීවනා ප්‍රමාණවත් නැහැ කියන කාරණාවත් එක්ක. ගුරුවරු 19000ක් අවශ්‍යයි උසස් පෙළ ඇගීම් කටයුතු ක්‍රියාත්මක කරන්න. දැන්ට අයදුම් කරලා තියෙන 12000යි. දැන් මොකද කරන්නේ? දෙමව්පිය උසිගන්නවා ගුරුසා විද්‍යාලපති ගුරුවරුන්ට විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට එරෙහිව. ඒක නෙමෙයි කළ යුත්තේ ප්‍රශ්න විසඳින්න දාලා කටයුතු කිරීමයි කළ යුත්තේ කියලා අපි කියන්නේ. මාධ්‍ය නිදහස සම්පූර්ණයෙන් නැති කිරීම සඳහා රජයේ විකාශන අධිකාරී පනත ගෙනීමට සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. රජයේ මෙම මර්ධනකාරී වැඩපිළිවෙල පරාජයට පත් කිරීමට සියලු දෙනා එක් විය යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ. 24 පෑයම 365 දවසම මැතිවරණ පැවැත්වීම නතර වෙන තත්ත්වයකට අද ආණ්ඩුව පත් වෙලා තිබෙනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ මේ ආණ්ඩුව කුමන්ත්‍රණකාරී ලෙස මැතිවරණ සිටීම හකුලන්නට කටයුතු කරලා තිබෙනවා. විටක මුදල් ලබා දීම සඳහා බහදා පමුණුවල තවත් විටක මැතිවරණ කොමිසමේ සමාජිකින්ට තර්ජන ගර්ජන කරලා බලපෑම් කරලා විනිසුරුවන්ට අධිකරණයට අතපෝල මැදිහත් වෙලා බලපෑම් කරලා මේ හැම අතකින්ම ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය මේ මැතිවරණ සිටීම හකුලන් තමන්ට ජනතාවට මුහුණ දෙන්නට බැරි නිසා තවත් පැත්තකින් ජනතා මර්ධනයට මේ අය තවත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක ත්‍රස්ස විරෝධී පනත විකාශන අධිකාරියක් නිර්මාණය කිරීමේ පනත මේ හැම පනතකින්ම ජනතා අයිතීන් කෙලසන එක පැත්තකින් මාධ්‍ය නිදහස සහ මුලින්ම විනාශ කරන්නට විකාශන අධිකාරී පනතක් ගේනවා. තවත් පැත්තකින් මේ රටේ 120ම මේ රටේ නායකයන් හිතූ ආකාරයට ත්‍රස්තවාදීන් හැටියට සලකන්න අනපනත් නිර්මාණය කර මේ වගේ භයානක තත්ත්වයක් අපේ රටේ නිර්මාණය වෙමින් පවතිනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ විනාශ වෙන තත්ත්වයක්, මානව අයිතිය මූලික අයිතිය උල්ලංඝනය වෙන තත්ත්වයක්. මේකට විරුද්ධව අපි සටන් වදින්න ජාති ආගම් කුලමල පන්ති පක්ෂ බෙහෙදෙන් තොරව පුරවැසි පරපුරත් සිවිල් පරපුරත් සියලුම ජන කොට්ටාසත් සියලුම සංවිධාන එක මිටට ශක්තිමත්ව ගොනු වෙලා මේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ඒකාදි ආඥාදායක ඒක පුද්ගල පාලනය පරාජය කරන්නට එකතු වෙමු කියලා යෝජනා කරනවා. තමන්ට විරුද්ධව තවත් නඩු 408ක් පවතින බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ පොළොන්නරුවේ පැවති වැඩසටහනකට එක් වෙමින් මම සතියකට දෙසරයක් විතර ඉස්සර පොළොන්නරුව ආපු කෙනෙක්. නමුත් අපේ ආමඳුරනේ මම දැන් සතියකට දවස් 3ක්වත් උසාවි යන්නට ඕන නඩු 100 ගානක් මට තියෙනවා මේ පාසු ප්‍රහාරයේ ඉඳලා නඩු ඉවර වෙලා නැහැ. ඔය කෝටි 10ක් වන්දි ගෙවන්න දුන්නේ නඩු 8ක් එකට එකතු කරලා ඒකෙන් දුන්න තීන්දුවකින් තව නඩු 408ක් තිබෙනවා ඉතුරු වෙලා. ඒක නිසා මගේ පොළොන්නරුවේ ගමන් නේම. මොකද හැම වෙලේම මම උසාවිය වලට නොගියත් නීතිඥ මහත්තුරුන්ට මාව ඕන වෙනවා ඒ නඩු වලට අවශ්‍ය තොරතුරු ලබා ගන්න. ආර්ථික සමාජීය සහ දේශපාලන තත්ත්වයන් සම්බන්ධයෙන් ඇසුණු කතා දැන්. මිනිස්සු මොන ප්‍රශ්න තිබුණත් සිංහල අරුත් අවුරුද්දට අවශ්‍ය ඇඳුමක් කෑම බීම මේ සියල්ල මිලදී ගන්නවා ණයක් වෙලා හරි. අද බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ අපේ රටේ මිනිස්සුන්ට මේවා මිලදී ගැනීමේ හැකියාව සම්බන්ධ වෙයි. අද අපේ කර්මාන්ත පද්ධතිය තුළ අපේ මිනිස්සුන්ට බෝනස් එක ගෙවා ගන්න විදියක් නැහැ. බෝනස් එක තියා අපිට අපේ ලයිට් බිලවත් ගෙවා ගන්න විදියක් නැහැ. ගියවුරුද්දට සාපේක්ෂව විශාල වර්ධනයක් ඇති වෙලා කියන එක අපි සියලුම දෙනා දන්නවා. ජනතාව
පෝලිංග ඇහිලා තියෙනවා රෙදිසාප්පු ඉස්සරහා. වීදිවල ඇවිදින්න බැරි තරම් සෙනග මේ කඩසාප්පු වලින් බඩු ගන්න. මේ ඔක්කොම සාධනීය ලක්ෂණ. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වල මිල සැලකිය යුතු විදිහට අඩු වෙලා නැහැ. පාරිභෝගික අධිකාරිය නිදි පාරිභෝගික අධිකාරිය නිසි නියාමනයක් කරන්නේ නැහැ. හැබැයි ඒගොල්ලෝ ලොකුවට ප්ලෑන් කළා දේශීය ව්‍යවසායකයා කුඩුපට්ටම් කළා මේ පිටරටින් බිත්තර ගැනීමේ මහා දැවැන්ත ක්‍රියා පරිපාටියක් ආරම්භ කළා. ඒ ආරම්භ කළා ග්‍රෑම් 50 60 කේක් කෑල්ලක් රුපියල් 150කට අඩු නෑ. අද නැවතත් රටේ ආර්ථිකයේ ස්ථාවර තත්ත්වයට පත් වෙමින් පවතිනවා. අපි හිතනවා මේ වර්ෂය අවසාන වෙද්දී අපේ රට යහපත් තත්ත්වයට ඉදිරියට යන්න පුළුවන් වේ කියන බලාපොරොත්තුව තියෙනවා. මේ රටේ මිනිස්සුන්ට තුන් වේල කන්න සල්ලි නැහැ. බිලියන 3ක් වැය කරන ප්‍රචාර කටයුතුළු මැතිවරණ තිබ්බන මේ කොච්චරද? ඉතින් මේක නාස්තිය. මේ වගේ දේවල් වැළක්වන්න හැකියාව ලැබෙ පිළිබඳව රටක් විදියට අපි සන්තෝෂ වෙන්නට ඕන. 1945 දෙවන ලෝක යුද්ධය අවසන් වුණා. එංගලන්ත කෝටි එකහමාරක් මැරුණා. බිල්ඩින් 160,000ක් විනාශ වුණා. ඡන්ද තියන්න තිබ්බේ මාස 6කින්. ඒගොල්ලෝ කිව්වේ නැහැ මේ ආර්ථිකය හදනකම් ඡන්ද කල් දාමු කියලා. ඡන්ද තිබ්බා. ඒකයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ. ශ්‍රී ලාංකික මහජනතාවට අවුරුදු 3කට පස්සේ ජාතික උත්සවයක් හැටියට සිංහල අවුරුද්ද සමරන්න අවස්ථාව උදා වෙලා තිබෙනවා. ඒ උදා වෙලා තියෙන්නේ අනිල් වික්‍රමසිංහ මැතිතුමා ජාතියට දෙන නායකත්වය නිසා. රනින් නිල් දුවනවා නිල් බිඳුවයි දුවනවා නිල් බිඳුවයි. ඉතින් නෑ මම ඉස්සර නිල් නෙමෙයි දැන් දුවනවා නිල් නෙමෙයි දැන් දුවනවා බඩු තමයි කියලා පෙන්වන්න හොඳම කලේ මොකද්ද? ඔය කියන එක නෙමෙයි. මිනිස්සුන් අහනවා මම හරිද වැරදිද? මිනිස්සු කාලා බීලා ඩාන්ස් කර කර ඉන්නවනම් ෂෝක් නම් ඡන්දෙට ගියාම දිනුන්නේ. ඡන්දෙට යන්නේ නැත්තේ එතුමා දන්නවා ජනතාව ඡන්දෙකට ගියොත් වැඩේ දෙනවම තමයි කියන්නේ. එක්ස්ප්‍රෙස් පර්ල් නෞකා අනතුරේ බලපෑම තවත් වසර 500ක පමණ කාලයක් දක්වා පවතුන ඇති බව පරිසර යුක්ති කේන්ද්‍රයේ ජ්‍යෙෂ්ඨ උපදේශක හේමන්ත විතානගේ පවසනවා. නයිට්‍රික් අම්ලයේ මෙන්ම බැරලෝහ විශාල ප්‍රමාණයක් අනුතර සිදු වූ මුහුදු කලාපයේ පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර ත්‍රිකුණාමලයේ වෙරළ තීරයට තාර වැනි ද්‍රව්‍යයක් ගොඩගසා ඇති බවට එම ප්‍රදේශයේ ජනතාව පවසනවා. ශ්‍රී ජයවතරපුර විශ්වවිද්‍යාලයේ සද්විද්‍යාංශයේ මහාචාර්ය පද්මලාල් මානගේ මහතා සායතුමාගේ පර්යේෂණ කණ්ඩායම සමග පරිසර යුක්ති කේන්ද්‍රය එකතු වෙලා දීර්ඝකාලීන පර්යේෂණයක් සිදු කරා. මෙහිදී මහවය මෝය කටේ සිට බෙන්තොට දක්වා ස්ථාන 11කත් ඒ වගේම මේ නැව ආසන් ලබාගත් ජල සාම්පලවල සත්ව සාම්පලවල පර්යේෂණයකට ලක් කරා. මෙහිදී අපිට ඉතාමත් පැහැදිලිව පෙනී ගියා මේ නැවවට ඉතා විශාල වශයෙන් නයිට්‍රේට සහ ෆොස්ෆේට් වර්ග තිබෙන බව මේ නිසා ඇතිවෙච්ච ප්ලවාංග අපිට බහුල වශයෙන් දකින්නට හම්බ වෙනවා. මේ ප්ලවාංගවල බයෝටොක්සින් නැත්නම් ජෛව රසායනික වර්ග අඩංගු වෙනවා කියලා අපිට සොයා ගන්නට ලැබුණා. නිකල්, කැඩ්මියම්, ක්‍රෝමියම් වගේ බැරලෝහයන් විශාල වශයෙන් දකින්නට හම්බුණා. යූටිලින් කියන රසායනික තාමත් විශාල වශයෙන් අපිට නැවවට තිබිච්ච සාම්පලවල සහ සතුන්ගේ විශේෂයෙන්ම දකින්නට හම්බුණා. මේ වසර දෙකක කාලය තුල ක්‍රමක්‍රමයෙන් අපේ ආහාර ධාමයේ ඔස්සේ මෙම රසායනිකයන් ගමන් කරන්නට පටන් අරගෙන තියෙනවා. මේක ආහාර ධාමයේ දිගේ ක්‍රමක්‍රමයෙන් ඉහළට යනකොට මේ කුඩා සතුන්ගේ තීච්ච ප්‍රමාණය වඩා වැඩි ප්‍රමාණයක් ඉහළ ජීවීන්ගේ දකින්නට හම්බ වෙනවා. මේ ගැටලුව වසරකින් දෙකකින් එහෙම නැත්නම් වසර 10කින් නතර වෙන්නේ නැහැ. මේක වසර 500ක්වත් පවතින්නට පුළුවන්. මේ අතර ත්‍රිකුණාමලය මුහුදු වෙරළට ඊයේ රාත්‍රියේ සිට තාරවැනි ආගන්තුක ද්‍රව්‍යයක් ගොඩගස්මින් පවතින බව එම ප්‍රදේශයේ ධීවරයින් පවසනවා. මේ වන විට පිටත වරාය තුළ නැංගුරම්ලා තිබෙන නෞකාවකින් මෙම ද්‍රව්‍ය පැමිණෙන බවටයි ධීවරයින් පවසන්නේ. ඊයේ රෑ තමයි මේ එන්නේ තාර ඕට්ටු වල මූදේ හැමතැනම තියෙන ගොඩ ගහලා කකුල් වල ගෑවෙනවා. නැවක් ඇවිල්ලා තියෙන දවස් දෙකක් වෙනවා නැව ඇවිල්ලා. දැන් එළිවිල බලනකොට වැල්ල දිගේ තාර. මිනිස්සුකට යන්න එන්න විදියක් නැහැ. පොඩි බෝට්ටු වල දැල් වලට ඕට්ටු වල හැමතැනම ඉතින් තාර වැල්ල දිගේ යන්න විදියක් නැහැ. ඊයේ රෑ ඉඳන් තමයි මේ ගොඩ ගැහුවේ. ගොඩක් ඇවිල්ලා දෙව්වා. ගොඩක් තියෙනවා මේ දිගටම තියෙනවා. ඒකමයි ඊයේ රෑ තමයි මේ ගොඩ ගැහුවේ ඔක්කොම. අරකද නැව? ඔව්. අනුරාධපුර නගරයේ පිහිටි සහිරා විද්‍යාලයට කඩා වැදුණු මැරයින් පිරිසක් එහි උසස් පෙළ සිසුන් පිරිසකට පහර දීමේ පුවතක් අපට වාර්තා වුණා. පහර කැමෙන් තුවාල ලැබූ සිසුන් දෙදෙනෙක් මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිනවා. පහර දීමට සම්බන්ධ එක් පුද්ගලයෙකු අනුරාධපුර පොලිසිය විසින් අත්අඩංගුවරගෙන තිබුණා. අද පස්වරුවේ අපට තොරතුරු වාර්තා වුණේ මෙම පහර දීමට සම්බන්ධ තවත් සිව් දෙනෙකු පොලිසියට බහර වී ඇති බවයි. රටේ නීතියට සියලු දෙනා අවනත විය යුතුයි සහ නීතියට බිය විය යුතුයි.
නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම සහ නීතියට ජනතාව අවනත නොවීම රටක විනාශයට මුලයි. අද පාරේතොටේ මහ දවල් මිනිස්සු වෙඩි තියලා කපලා කොටලා මරලා දානවා. දිනෝදාහක් ඉදිරිපිට අත්පා කකුල් කපලා දානවා. පුංචි දෙයකටත් රුපියලටත් දෙකකටත් සත්තු වගේ මිනිස්සු මරලා දානවා. ළඟදී අපේ රටේ පටන් ගත්ත තවත් භීෂණයක් තමයි හෙල්මට් භීෂණය. යතුරු පැදි හිස්වැසුම් වලින් පහර දීලා අහිංසක පියෙකු මරා දැමීමේ සිද්ධියේ සිට අද දක්වාම හෙල්මට් චණ්ඩි රට පුරා බිහි වෙලා. මේ සිද්ධිය අපිට වාර්තා වෙන්නේ අනුරාධපුරෙන්. හෙල්මට් අතැතිව එන මේ චණ්ඩි පිරිස අනුරාධපුර නගරයේ ඇති සහිරා මුස්ලිම් පාසලට කඩා වදිනවා. මේ චණ්ඩි කොච්චර ම්ලේච්ඡද නීතියට බයක් නැද්ද කියන කාරණේ ඔප්පු වෙන්නේ ඔවුන් විසින්ම මේ සිද්ධිය වීඩියෝගත කිරීමයි. සහිරා විද්‍යාලයට කඩා වදින මේ පිරිස සවස් වරුවේ විද්‍යාලයේ උසස් පෙළ පන්තියකට සහභාගී වූ සිසුන් පිරිසකට අමානුෂික ලෙස පහර දෙනවා. ගුරුවරයා පන්තියේ නොසිටි අවස්ථාවකයි මේ පහර දීම සිද්ධ වෙන්නේ. පහර කැමෙන් බරපතල තුවාල ලැබූ සිසුන් දෙදෙනෙකු මේ වන විටත් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ පහර දීමට සම්බන්ධ එක් පුද්ගලයෙකු දැනට අත්අඩංගුවටගෙන තිබෙනවා. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද උදා වෙන්න ඉතිරි වෙලා තියෙන තවත් දින දෙකක කාලයක් පමණයි. මෙවර විට මුළු මහත් රටම අලුත් අවුරුද්දට සූදානම් වෙමින් සිටිනවා. අවුරුදු නැකත් සහ චාරිත්‍ර වලට සිංහල සහ දෙමළ ජන සමාජය තුල තිබෙන්නේ සුවිශේෂී ස්ථානයක්. අලුත් අවුරුද්දට පා තබන්නේ පරණ අවුරුද්ද අවසන් කරලයි. පරණ අවුරුද්ද සඳහා වන ස්නානය අදට යෙදී තිබුණා. ආවදා ආයෝ බොහෝ වේවා. සිතුම් පැතුම් බලාපොරොත්තු ඉටුවන සාමය සමගිය දියුණුව නිති වර්ධනය වන සුභ අලුත් අවුරුද්දක් වේවා. අවුරුදු නැකත චාරිත්‍ර පිළිබඳව ඔබව දැනුවත් කරන්නයි අපේ මේ සූදානම. මෙරට ජීවත් වන ප්‍රධාන ජන කොට්ටාස දෙක වනුයේ සිංහල හා දමිළයි. මේ ජාතීන් දෙකම එකට සමරන උත්සවය අවුරුදු උළෙලයි. එනිසා තමයි සිංහල දමිළ අලුත් අවුරුද්ද ලෙස මෙය සලකන්නේ. නවසත බැලීමෙන් ආරම්භ වන ලිත් අවුරුදු චරිතවල අදෙහිදී ඇත්තේ පරණ අවුරුද්ද සඳහා ස්නානයයි. මෙය චිරත් කාලයක සිට පැවත එන චරිතයක්. අලුත් අවුරුද්ද සඳහා පෙරමග කියන චරිතයක් විදිහට පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම හඳුන්වන්නට පුළුවන්. අප්‍රේල් මාස 12 වන බදාදා, ඒ කියන්නේ අද දවසේ කොහොඹපත් යුෂ මිශ්‍ර නානුගා ස්නානය කොට ඉෂ්ට දේවතා අනුස්මරණයේ යෙදීම ඊටම සුදුසු බවයි ජ්‍යොතිෂයේ දැක්වෙන්නේ. පුරාතනයේ පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම ඊටම වැදගත් චාරිත්‍රාක් විදිහට සැලකුවත් අද වර්තමානය තුළ පවතින විවිධ ප්‍රායෝගික ගැටලු නිසා නාගරිකෝ මේ චාරිත්‍රය ඉටු කිරීම එතරම් දක්නට ලැබෙන්නේ නැහැ. නමුත් ග්‍රාමීය ප්‍රදේශවල අදටත් පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම දක්නට ලැබෙනවා. අලුත් අවුරුදු නිවාඩුවත් එක්ක මේ දවස්වල පවුලේ සියලු දෙනා ඉන්නේ එකට නිවාසවල. මේ නිසා සිදුවන අනතුරු අවම කර ගැනීමට වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි කොළඹ ජාතික රෝහලේ ජාතික පුහුණු කිරීමේ හෙද නිලධාරිණී පුෂ්පා රම්යානිද සොයිසා පවසන්නේ. අවධානයෙන් කටයුතු කළොත් අනතුරු 100%ක් වළක්වා ගන්න පුළුවන් කියලයි ඇය පෙන්වා දෙන්නේ. උත්සව සමය කියලා කියන්නේ සාමාන්‍යයෙන් අනතුරු ඉහළ යන පුළුවන් කාලයක්. ඒ නිසාම තමයි පහපාරේ අනතුරු, නිවසේදී අනතුරු, හිංසන ක්‍රියා, ගිනිකෙලී අනතුරු වගේම ක්‍රීඩා අනතුරු ඉහළ තත්ත්වයකට යන්නේ. ඔබ හොඳට මතක තබාගෙන මේ අනතුරු අනිවාර්යයෙන් 100%ක් වළක්වා ගන්න පුළුවන්. ඔබ මහපාරේ විනය නීති රීතිගරුක පුරවැසියෙක් හැටියට ගමන් කරන්නේ නම්, සීල මාර්ග නීති රීති අනුගමනය කරන්නේ නම් අනිවාර්යයෙන් මහපාරේ අනතුරු අවම කරන්න පුළුවන්. ඒ වගේ මත්පැන් මත්ද්‍රව්‍ය භාවිතය සම්පූර්ණයෙන්ම අවම කරන්න හැකියාවක් තිබෙනවා නම් මේ අලුත් අවුරුද්දට ඔබට ලොකු වෙනසක් කරන්න
හැකියාවක් තිබෙනවා. ඒ වගේම මත තබන නිවසේ අවට පරිසරය හැමතිස්සම ආරක්ෂිත ස්ථානයක් වඩ පරිවර්තනය කරන්න. දරුවන් පාසලේ නිවාඩු කාලයේ ඉන්නේ දරුවන් ගැන ඔබ සැලකිලිමත් වන්න. විශේෂයෙන් මේ කාලයේදී ක්‍රීඩා අනතුරු ගැන හුඟක් අය සැලකිලිමත් වන්නේ නැහැ. ප්‍රථමාධාර කණ්ඩායමක් ගෙලන් රථයක් සහ ඒ අවශ්‍ය අවධානම් ක්‍රීඩා තිබෙනවා නම් ඒ අවට පරිසරයේ සම්පූර්ණ ආරක්ෂිත වළල්ලක් තබා ගන්න කිසි කෙනෙකුට ඇතුළු වෙන්න බැරි. ඒ වගේම කෙනෙක් ඇදගෙන වැටුනොත් හෝ ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කරන ක්‍රමවේදය මෙට්ට හෝ කුමක් හෝ අතුරුල ඔවුන්ගේ ජීවිත සුරක්ෂිත කිරීම වැදගත් වෙනවා. එනිසා ඔබ මේ හැම දෙයක් ගැන සැලකිලිමත් වන්නේ නම් අනිවාර්යයෙන්ම අලුත් අවුරුද්ද අනතුරින් තොර අලුත් අවුරුද්දක් ගත කරන්න අපි හැම කෙනාටම හැකියාවක් ලැබේවි. විශේෂයෙන් ගිනිකිලි භාවිතයේදී කවදාකවත් අතේ තියාන ගිනිකිලි පත්තු කරන්නට එපා. කුඩා දරුවන් කවදාකවත් ගිනිකිලි භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ. වැඩුණු දරුවෙක් වුණත් ඔබ දෙමව්පියන්ගේ අධිෂ්ඨානය යටතේ තමයි මේ ගිනිකිලි භාවිතා කිරීම සුදුසු වන්නේ. සාමාන්‍යයෙන් අපි දන්නවා ගිනිකිලි අනතුරු මීට වසර 10-15කට එහා බැලුවොත් දවසකට 100කට වඩා වාර්තා කරපු කාලයක් අපිට තිබුණා. නමුත් වර්තමානයේදී මේ ඔබ වැනි සියලු මාධ්‍ය දැනුවත් කිරීම හරහා අතේ ඇඟිලි 5කටත් වඩා අඩුවෙන් තමයි අලුත් අවුරුදු වලට ගිනිකිලි අනතුරු වාර්තා වෙලා තිබෙන්නේ. ඒ නිසා තවදුරටත් සැලකිලිමත් වන්නේ නම් මේ අනතුරු ඔබට පළවා හරින්නට පුළුවන්. රජය සහ සීනි ගෑස් ඉන්ධන මිල ගණන් අඩු කළද කැවිලි මේසේ ගාන ඉහළ ගොස් ඇති බව ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසනවා. ආහාර පාන සඳහා පාලන මිලක් අවශ්‍ය බවයි මේ අතර පාරිභෝග අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පෙන්වා දෙන්නේ. සීනි මිල අඩු වෙලා තියෙන රුපියල් 190යි 210යි. අද හාල් කිලෝ එකක් රුපියල් 180ට 160ට මිල අඩු වෙලා තිබෙනවා. අද ආස්මී එකක් ගන්න බෑ. ආස්මී දෙකක් තියෙන එකට පූට්ටු කොල්ල. ගාන ගුවන් පස් 120යි ආස්මී ඩබල් රුපියල් 240යි. එතකොට කොගිස්සියක් ගන්න බෑ. කොගිස් 3 සේරම පැක් කළා. ඒකම ගන්න ඕන. ඒක ගන්නකොට ඒක පයින් රුපියල් 200 පැනලා. කැවුම් ගෙඩියක් විතර ගන්න ඒක සමහර පැකට් කරලා තියෙන. කැවුම් ගෙඩියක් රුපියල් 60 සීමාවට ගිහිල්ලා. වැඩි ඕනේ කිරි උතුරන ගන්න මුට්ටිය ඉඳලා අර දැන් තියෙන පොඩි ලිපකුත් තියෙනවා. ඒ ලිපයි දරවිඩිය ටික ගන්න යනවා රුපියල් 500ක් 600ක්. මේ වන විට කැවිලි මේසයක් සඳහා රුපියල් 5000කට ආසන්න මුදලක් යනවා. මේ රජයේ මේ අඩු වෙලා තිබෙන භාණ්ඩ ඉන්ධන සහ මේවත් එක්ක උපරිම ගණනේ වෙන්නේ ඒ රුපියල් 5000 බර ටිකට රුපියල් 2500ක්. කෝලිකුට්ටු කිලෝයක රුපියල් 280යි 350යි 343 මේ දැන් දවස් 3කට කලින්. කොහොමද කෝලිකුට්ටු කිලෝ එකක් රුපියල් 650 වුනේ? ඇයි මේම වෙන්නේ? මේ අවුරුදු 74 තිස්සම හැම කාලෙකම සිංහල අලුත් අවුරුදු වේවා, නත්තල් වේවා, රාමසාන් කාලේ මේ සියල්ල අන්තිමේදී වෙන්නේ මොකද්ද? අහිංසක මිනිස්සු හොරන් කරනවා, අතරමැදි කලකට මාපියාව. මෙන්න මේ අවුරුද්දෙන් පස්සේවත් මේකට ජාතික වැඩපිළිවෙලක් හදන්න පක්ෂ විපක්ෂ අප්පුහාමිල ටික එකතු වෙන්න වාසනාව වරම් ලැබේවා කියලා මම අස්තම ප්‍රාර්ථනා කරනවා. 2003 අංක 9 දන්න පාරිභෝග කඩතු අධිකාරී පනත යටතේ පුළුවන් අමාත්‍යවරයාට මේ සඳහා පාලන මිලක් නිකුත් කරන්න. කුකුල් මස් කිලෝ එක 1350 1400 1600යි. අද වෙනකොට බිත්තරයක් රුපියල් 80යි 65යි 70යි. පාලන මිල රුපියල් 43යි බිත්තරේ. දැන් ජෑන් පාන් එක ගත්තත් පාන් රාත්තල ගත්තත් ඒකේ ප්‍රමිතියක් නැහැ. මිලේ අඩුවීමක් නැහැ. අපි කියනවා වෙන දැමතිවරයාට දැන් බලාගෙන හිටියේ ඇති මේ සංගම් වලට එරෙහිව කටයුතු කරන්න ඕන කාලෙත් දැන් ඇවිල්ලා තියෙන්නේ. පාරිභෝග කටයුතු අධිකාරී නිලධාරී අමාත්‍යවරයාට කියන්නේ ඕනතරම් බිත්තර තියනවලු අපි ආරාධනා කරන නලින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට වෙළඳැමතිවරයා විදියට මේ සෑම තැනකම බලලා බලන්න බිත්තර තියනවද කියලා. උත්සවයේ සමය ලං වෙනකොටම පාරිභෝගිකයෙක් ගසා කෑමට මේ කටයුතු කරන මේ කූට වෙළඳන්ට එරෙහිව කටයුතු කරන්න අපි අහනවා රජය ගත්ත ක්‍රියාමාර්ගය කුමක්ද? මේ රටේ පාරිභෝගික ඉවසුවා ඇති දැන් පාරට බහින්න කාලේ ලං වෙලා කියලා අපි පාරිභෝගික සංවිධානයක් විදිහට කියනවා. කොයි හිරගෙදර ගියත් මේ රටේ මිනිස්සුන්ගේ බඩගින්න වෙනුවෙන් සටන් කරන්න අපි සූදානම්. අලුත් අවුරුද්දට ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා බස් රථ අතිරේකව 300ක් යොදවා තිබෙනවා. එමෙන්ම අතිරේක දුම්රියද 10 මිනිට එක් කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් අද දිනේත් විශේෂ පෞද්ගලික බස් රථ සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. කිසිම අපහසුතාවයක් නැහැ, අවශ්‍ය තරම් බස් රථ තියෙනවා. ඒ අනුව හෙට දිනේත් අනිද්දා දිනේත් 15 වන දින දක්වාම මේ මේ අතර සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජයරත්න පැවසුවේ දුරගමන් සේවා බස් රථ සාමාන්‍ය පරිදි 13 වනදා දක්වා ක්‍රියාත්මක බවයි. හෙට දිනේ 50% විතර අපි බස් ධාවනය කරන්න කටයුතු කරනවා. 14 වෙනිදා නම් අපි බස් රථ ධාවනය කරන්නේ බොහොම ස්වල්ප ප්‍රමාණයක්. අපි 15 වෙනිදා බස් රථ 25% වගේ ප්‍රමාණයක් ධාවනය කරන්න කටයුතු කරනවා. 16 වෙනිදා අපි දුර සේවා බස් රථ ආරම්භ කරන්න කටයුතු කරනවා. කෙටි සේවා බස් රථ නම් 25% වගේ ප්‍රමාණයක් තමයි 16 වෙනිදාත් ධාවනය කරන්න සිද්ධ වෙන්නේ. මේ අතර අවුරුද්දට ගම්බිම් බලා යාමට පිටකොටුවට අද පෙරවරුවේ සිට විශාල පිරිසක් පැමිණීමේ සිටින බව දක්නට ලැබුණා.
පදික වේදිකාවේ ගමන් නොකරන පුද්ගලින්ට පොලිසිය අවශ්‍ය පියවර ගැනීමටද සැලසුම් කර තිබෙනවා. මේ අතර අද දිනේ අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය වාර කිහිපයක් ක්‍රියාත්මක වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන බව. එම පුවතත් සමගින් අප ඔබෙන් සමුගන්නවා රාත්‍රියේ ප්‍රවෘත්ති විකාශයෙන් යළි තමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායි රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.